ගරු ස්වාමීන් වහන්ස, මේ ඊයේ ගිරිමානන්ද සූත්‍රයේ පෙර නොයසු විරු විදිහට අපට අහන්න ලැබුණ ගොඩක් පැහැදිලි වුණා. මට කරුණු කීපයක් විග්‍රහ කරගන්න තියෙනවා. මේ සංඥාවේ අනිච්ච බව පංච උපාදානස්කන්ධයකට වෙනම ආකාරයකට වාගේ තියෙනවා. ස්ථාන දෙකක අය සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා තියෙනවා. එතන අට්ඨියති හරයති ජිගුච්ඡති කියලා තියෙනවා. ඒ මොකද තැන් දෙක දෙවිම අර සබ්බ සංකාරී අංචාර අර පංචස්කන්ධයට අමතරව තවත් තියෙනවා සබ්බ සංකාරීසු අංචාර. ඒ අර අභි සංකාර අර පුඤ්ඤාභි සංකාර හතන් නැහැනේ කින්ද ඒවත් එක්කම සියලු දේ එකතු කළා. අන්තිමටම කිව්වා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අට්ඨියති හරයති ජිගුච්ඡති කියලා. එතකොට පංච උපාදානස්කන්ධයටත් අට්ඨියති හරයති ජිගුච්ඡති කියලාද බලන්න ඕනේ? නෑ, ඒක වෙන්න ඕනේ අනිච්ච. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාරංචා, නිච්ච නෑ අනිච්චා. නිච්ච නම් අපි උපාදානය කරගන්න තන්නේ, අනිච්ච නම් උපාදානයක් නෑ. අතන කියන්නේ අට්ඨියති හරයති ජිගුච්ඡති කියලානේ. ඔව්, ඒක සබ්බ සංකාරේසු. ඒක අරකටත් ගැලපෙනවා, මේකටත් ගැලපෙනවා, සියලු දෙයකට ගැලපෙනවා. හඳයි ස්වාමීන් වහන්සේ, ඊළඟට මේ සතර කමඨාන් හරියට කරනවනේ ඕවා සිද්ධ වෙනවා. ඔය ඔක්කොම හරි පැත්තට යනවා. හිංසාව, අවිහිංසාව, විහිංසාව කියලා මේක තිපරිවට්ටයක්ද? මොනේ ඒ අදහස් පොඩ්ඩක්. දැන් මෙහෙමයි, දෙපැත්ත තමයි ද්වතාවේ තමයි හිංසා විහිංසා. ඉතින් හිංසා විහිංසා ඔන්නම් අවිහිංසා කියලා දාන්න පුළුවන්. අවිහිංසාව කියන්නේ හිංසාවෙන් වෙන් වුණ අත්තරිය කියන එක. ඒක හොඳ පැත්ත අවිහිංසාව. හිංසා පරිදි හිංසාව වෙන් කරනවා නම් විහිංසා. හිංගිහිංසා කියලා දෙකක් තියෙනවා. විහිංසාව කියන්නේ අර විහිංසා. ඒක තියෙන්නේ වැරදි වූ හිංසාවෙන් වෙන්වීම විහිංසා. ඒක අවිහිංසාව හැටියට පූර්ණ වෙනවා. විහිංසා කියන තැන නෙක්කම්ම, අවියාපාද, අවිහිංසා. ඒවා තියෙන්නේ අතහැරීම. අලෝභ ආදී සමූහ ඒවා එහෙම නැත්නම් නෙක්කම්ම. ඒක අර නිකාමලාභී, අකිසිරලාභී, අකුච්චලාභී, ඒක විහිංසා. ඒක අලෝභාදී සමූහ වුණොත් අවිහිංසා වෙනවා. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ, මේ දැන් පුතජන පුද්ගලයෝ මේ අපි මේ නානවා, කනවා, බොනවා, එතකොට අපි ඒ ක්‍රියාසිත පවත්න්නේ මමත්යෙන්. එතකොට පුතජන පුද්ගලයන්ට ක්‍රියාසිත තියෙනවද කියලා අහනවා. අපෝ පුතජන පුද්ගලයන්ට ක්‍රියාසිත තියෙනවා බහුලව. හැබැයි එක සංකාරසිතක් හරි කළොත් මොකද වෙන්නේ? අර අනුසේවි පුදිලා බැඳිනවා, බැම්ම හැදෙනවා. නානම කනම බොනවා ඒ වගේ තැන්වල ක්‍රියාසිද්ධ තියෙන්නේ නෑ. ඒවා ක්‍රියාසිත් නෙමෙයි. ඒවා යම්මාකාරයට දැන් අපි නානකොට කනකොට අපි කනවා කියමුකෝ. කනකොට රස දුෂ්ණාවෙන්, රස පෙරේතකමින්, රස ආසාවෙන්, රස මජිරිකමින් කෑවොත් මොකද වෙන්නේ? ඒක ක්‍රියාවද්ද සංකාරයක්ද? සංකාරයක්. එතකොට මොකද අනුසේවි උපදිනවා, තණ්හාවක් ඇති වෙනවා. ටිකන්සා නානකොටත් හොඳ වතුර ටික කියලා නැහැ සංකාරය. ස්වාමීන් වහන්සේ, පෘථග්ජනයට 15 වෙනි ක්‍රියාසිත උදාහරණ කීපයක් කියන්නේ. පෘථග්ජන පුද්ගලයන්ටත් ආර්ය ශ්‍රාවකයන්ටත් 15 වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ක්‍රියාසිත, අලෝභ ආදේශාමෝහ ක්‍රියාසිත. ආර්ය ශ්‍රාවකයන්ටත් එකයි, පුද්ගලයන්ටත් ක්‍රියාසිත කාටත් එකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට දීර්ඝායුෂ.